සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ටෙස්ට් තරඟ තුනකින් සාමාන්‍යිත තරඟාවලියේ පළමුවන ටෙස්ට් තරඟේ ඊයේ ආරම්භ වුණා. ඉතින් මෙම තරඟයේදී කාසිවාසී ජයග්‍රහණය කිරීමට සමත්ුනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය සිල්වා විසින්. ධනංජය සිල්වාගේ තීරණය වුණේ මුලින්ම පන්දුවට පහර දීමට. මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් වූ මිලන් රත්නායක ලෝක වාර්තාවක් පිහිටවීමට සමත් වුණා. ඉතින් මෙම තරඟයේ පළමුවන ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තොරතුරු සහ මෙම ලෝක වාර්තාව ගැන තොරතුරු දැනගන්න අපේ වීඩියෝ එක අවසන් වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා සියලු දිනාටම ආරාධනය කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් විදිහට පිටියේ පිසේ දිමුත් කරුණාරත්න සහ නිශාන් මදුස්ක. ඉතින් මෙම ක්‍රීඩකයන් දෙදෙනාටම සාර්ථක වීමට අවස්ථාවක් එංගලන්ත කණ්ඩායමේ පන්දු යවන්නන් විසින් ලබා දුන්නේ නැහැ. ඒ අනුව ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය සිල්ලා නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම කුසල් මෙන්ඩිස් ලකුණු 24ක් ලබා තිබියදී පිටියෙන් ඉවත් කිරීමට එංගලන්ත කණ්ඩායමේ පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා. ඒ වගේම දිනේෂ් චන්දිමාල් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුණා. විශ්ව ප්‍රනාන්දු ලකුණු 13ක් ලබා ගැනීමට සමත් වුණා. ඊයේ දිනේදී ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් වූ මිලන් රත්නායක ලෝක වාර්තාවක් පිටීමට සමත් වුණා. මෙම තරඟයේදී ඒ ටෙස්ට් තරඟ ඉතිහාසය තුළදී ක්‍රීඩකයෙකු ක්‍රීඩා කළ පළමුවන ටෙස්ට් තරඟය තුළදී අංක 9 පිතිකරු ලෙස පැමිණ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව පිහිටවීමට මිලන් රත්නායක සමත් වුණේ ලකුණු 72ක් ලබා ගනිමින් ඉතාමත් විශිෂ්ටයිලු ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු පූර්ව ඉහළ නැංවීම සඳහා සහාය වෙමින්. එනම් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුණේ කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් දැවි ලකුණු 236ක් පමණයි. ඒ වගේම තරඟයේ පළමුවන දිනයේ අවසන් විට එංගලන්ත කණ්ඩායම පන්දු අර 4ක් පමණක් ක්‍රීඩා කර ලකුණු 22ක් ලබාගෙන තිබෙනවා කිසිදු කඩුල්ලක් නොදැවි. ඉතින් තරගයේ දෙවන දිනේ විදිහට අද සඳහන් වෙනවා මේ වන විට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 214ක් පසුපසින් සිටින්නේ කඩලු 10ක් අතැතිව. ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමුවන ටෙස්ට් තරගයේ යවත් කාලින වන නවතම තොරතුරු සමගින් අපිත් එක්ක රැඳෙන්න කියලා සියලු දෙනාටම ආරාධනය කරන ගමන් අපි නවතිනවා ක්‍රීඩාශීලී සුබ දවසක්.